තාහා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මත් සවෙන කාලෝ අයං බදන්තා දම්මත් සවෙන කාලෝ අයංබදන්තා දම්මත් සවෙන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනිි පෙපින්වත් පිරිස මේ සන්ධ්‍යයාමයෙත් බුද්ධපුතුන් මුහුණු පොත සමඟ එකතුව සිටින්නේ තතාගත ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මය ටිකවෙලාවක් ඇහුන්කම්දෙන්ටයි. අද පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා සුනේත්‍රා සනවිරත්න නෝනා මහත්මිය එතුම ඔස්ට්‍රේලියයාබේ පර්ත් නුවර ත්වෙන්නේ තිං එතුමියගේ ආරාධනාවෙන් දායකත්වෙන් තමයි අද මේ උතුම් පින්කම සිද කරන්නේ පින්කමේ අරමුණු අතර තිබෙනවා දෙදස් දහනමේ ජූලි මාසේ විසිහයවෙනිදා. අභහාවේට පත්වෙෙච්ච සුධර්මාස් සනවිරත්න ආදරණීය සොහොයුරියයට පින්පෙත් අනුමෝදන් කිරීමත් එවගේම අභයවාර්ධන මහත්මානන්ගේ ආදරණීය දෙමවුපියන් පියසේන හල්පේ අහංගමගේ පියාණන්තත් බී ඒ පොඩි හාමිනේ මෑණියන්ටත්ඒ වගේම සුනෙත්‍රා සෙනවිරත්න මහත්මියගේ දෙමවුපියන් වන ඇලෙක් සන්ඩ සෙනවිරත්න පියානන්ටත් දයා විජේරත්න මෑණියන්තත් දෙපාර්ශවේම මිය ගියපු සියලුම ඥාතීන්තත් තින්පෙ අනුමෝදන් කරමින් තමයි ඇන විරත්න මහත්මියත් එම මහත්මානනුත් අභයවාදන මහත්මානනුත් අද නවුතුම්මූ පුන්නේෙ කර්මය සඳහා දායක වෙන්නේ. එත්තු අපේ අරනිිකේතන භික්‍ෂ පුහුණු මත්්‍යස්ථානනි දායක පවුලක් ලෙස කටයුතු කරන එක් අවස්ථාවක අපි ඔස්්‍රේලියාවට වැඩම කරපු අවස්ථාවේ පොර්ත් නුවරට අපිව වැඩම කරවලා ධර්මාණු ශාසනාවන් සිද කරන්නට යෙදුන. අප අනුර ඩයස් ඒ පියතුමා එම මෞතුමිය මාර්ගෙන්, තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව අපිට අරාධනා කර සිටියා නෙඋතුම්පින් කම සිද්ධ කරලා දෙන්නට කියලා. කලිනුත් සෙනවිරත්න නෝනා මහත්මිණිය මේ වගේ ධර්මානු ශාසනාවක්. බුද්ධපුතුන් මුහුණු පොත ඔස්සේ සිතු කරන්නට යුතුනක් අපිතාම කැමැත්තෙන් අද සන්ධ්‍යයාමේ මේ උතුම් පින්කම ඒ පිරිසගේ අරමුණු සපුරා ගැනීම සඳහා සිද්ධ කරලා දෙන්නේ. ති බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් තවත් භාග්‍යවන් අවස්ථාවක් තව දහම් කරුණක් ඉගෙන ගන්ට මේ පැයවෙන් කර ගන්ට අවස්ථාව ලැබීම තිං අදත් අපි සාකච්ඡා කරන්නේ. ටි ධර්ම මාතෘ කාවක් එතමයි බුද්ධනීති සංග්‍රහයේ අදට නියමිත ධර්මමාතෘකාව ලෙස අපට හමුුවන්නේ දෙමවුපියෝ සහ දූදරුවෝ ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉතාම වටින දහම්කරුණු කීපයක්. සමහර දහම් කරුණු ඔබ දැනටම ශ්‍රවණය කරලා තිබෙන දේ වල්වෙන්ට පුළුවන්. ඒත් ඔබ නැවත ශ්‍රවණය කිරීමෙන් දැනු ඔබේ අවබෝධය තවදියුණු කරගන්ට යවබෝධය තව වර්ධනය කරගන්ට ඔබට අනිමාරෙෙන්ම අවකාශයක් උදාාවෙනවා. ඒ වගේම නේදහම් කරුණු පළමු වතාවට ශ්‍රවනය කරන කෙනෙකුට අලුද්දහම් කරුණක් ඉගනගන්ට අවස්ථාවහම්බ වෙනවා. එතාම ප්‍රකට ගාතාවක් රේරුකාණයේ ජන්දවිමල සාමින් වහන්සේ පිෙන් අපිට උපුට දක්වොන බුද්ධනීති සංග්‍රහය තුළ බ්‍රක්්මාති මාතා පිතරෝ පුබ්බාචරියාතිපුච්චරේ ආහු නෙයාාච පුත්තානං පජාය අනුකම්පකා තස්මාහිතයේ නමස්සෙය සක්කරෙයාත පන්ඩිතෝ. ධර්මය සඳහන් වෙනවා මාපියෝ බ්‍රක්්මනෝ යයිද පූර්වාචාර්යයෝ යයිද දරුවන්මිසින් බොහෝ දුරගෙනගොස්සුවද දීමට සුදුස්සෝ යයිද. දරුවන්ට අනුකම්පා කරන්නෝ යයිද කියනු ලැබෙත්. එබැවින් නුවනැත්තෝ ඔවුන්ට නමස්කාර කරන්නේය සත්කාර කරන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී. උදාර මවකගේ උදාර පියතුමෙකුගේ ආධ්‍යාත්මය තුළ දියුණු වෙනගුණ ධර්මයෙක්ක? ඔවුන් කොයිතරම් පූජාවට බඳුන්විය යුතු අයද කියනක ගැන තමයි සකච්චකරන්නේ. උහන්සේ විශේෂ පදයක්කින් මවපයන් වගේ කරනවා. බ්‍රක්්මාති මාතාපිතරෝ. ක්‍රිස්තුපූර හයවන සියවස ගැන ඔබ දන්නවා. ක්‍රිස්තුපූර හයවන සියවස්සේ අපේ ඉතිහාස ප්‍රවෘති අධ්‍යයනය කරනකොට අපිට පේන දෙයක් තමයි. ෝ ම මනුෂ්‍යාව මවපු මහා බ්‍රක්්මයකු පිළිබඳව විශ්වාසයක් තිබුණ. බ්‍රාක්්මනෝෂ්‍ය මොකමාසිත් බාහුරාජන්්‍යයක් කෘතා ඌරුතදර්ශය අද්වශ්‍යං පත්්‍යංෂුද්‍රෝ අජායත කියලා සමාජයේ කොටස් සතරකට බෙදලා ඒ කොටස් හතරෙන් මහා බ්‍රාක්්මයගේ මුවින් බ්‍රාක්්මණයෝ උරහිස්වලින් ශස්ත්‍රියයෝ කලවා දෙකෙන් වශ්‍යයෝ යටිපතුල්වලින් ශුද්‍රයෝ මැව්වාය කියලා ප්‍රාහ්මණ ආගමේ භාරතේ ති විිච්ච ්‍රිස්ටපූර හයවන සය වසේ පිළි ගැනීමක් තිබුණ. විශ්වාසයක් තිබන ප්‍රාක්්මණයෝ කියන්නේ මෝඩයෝනිමින් පාක්්මණයෝ කියන්නේ සාල දැනුන් සම්බාරයක් ති බිච්ච. සාල දැනුම් සම්පාරයක් පරපුරෙන් පරපුරට අරගෙන ආපු විශේසිත වූ පිරිසක්. එතකොට මේ බ්‍රාක්්මණ පිරිස ප්‍රාක්්මණ සමාජයේ ජේපත්තච්ච අය යම්යම් අදහස් යම්යම් ආකල්ප ඉදිරිපත් කලා ලෝකය පිළිබඳව සමාජයේ පිළිබඳව තින් ඔවුන් පිළිගත්තු එක අදහසක් තමයි මේ අම්මතාත්තා දෙදෙන විශේෂයෙන්ම දෙමව්පියෝ නෙමෙයි ලෝකය නිර්මාණය කරන්නේ මහාබ්‍රහ්මයක් කියලා. හැබැයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා, ලෝකය නිර්මාණය කරන්නේ සත්ත්වය නිර්මාණය කරන්නේ නොපෙනෙන මහාබ්‍රක්්මයෙක් නෙමෙයි ඔබේ නිවසේ ඉන්න ඔබේ ආදරණී අම්මා සහ තාත්තා තමයි ඔබ නිර්මාණය කරපු ඔබ මවපු තු මහා බ්‍ර්මය කියලලා භාගවතුන් වහන්සේ දේශනා කරනවා. ඒකයි භාගතු වහන්සි අම්මටයි තාත්තටයි දෙන්නට විශේෂ ගරුණාමයක් දෙන්නේ බ්‍රහ්මාති මාතාපිතරෝ. අම්ම තාත්තා බ්‍රහ්ම කියලා හඳුන්වන්න පුළුවන් කියල තවර්තයක් තියෙනවා. ඔය මිනිස්සු විශ්වාස කළා සහ ඒ ඉගැන්වීම්වල අදහසත් තිබුණ මහා බ්‍රහ්මය හරි මිනිස්සුන්ට කරුණාවන්තයි කියලා. නශ ර්ගා පිබඳව පුදුම දියට හිතනෝ අමතනවා කියලා. ගුණ තියනවා විශේෂස ගුණ කියලා බ්‍රහ්ම ගුණ භාග්‍යවතුන් වහන්සි දේශනා කළා ඕ. ප්‍රක්්මත්වයට පත්වෙන කෙනෙකුක් ගාව තිබෙන්ඩෝන ගුණ හතරක් තියෙනවා. ඒ පලවෙනි ගුණේ තමයි මෙත්තා දෙවනි ගුණේ තමයි කරුණා තුන්ගනි ගුණේ තමයි මුදිතා හතරවෙන් ගුණේ තමයි උපපේක්ෂාන උපෙක්ෂා. එතකොට ඒ මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියන ගුණ හතර තියෙනවන. ගුණ හතර තියන කෙනෙක් ඉන්නවනම් මේ ලෝකේ. ඒ අම්ම ඉතාත්තා එකල බාගවඋතුන්සි දේශනා කල ැතුව දරුව උපදවල දරුවා බලාකයාගන්න මහබ්‍රාක්්මෙක් කටිං බ්‍රාක්්මණයෝ උපද්දවල උරහිස්වලින් ශස්්‍රියෝ උපද්දවලා කළව දෙකින් ශුද්‍රයෝ උපද්දවල වශ්‍ය උපද්දවල යටිපතුල්වලින් ශුද්‍රය උපද්දවල බලාගන්න මහා බ්‍රහ්මය භාග්‍යෝතුන් වහන්සේ ප්‍රතික්ෂප කලා. එවැනි මැවුන්කරුවක්. හැබැ උහන්සි දේශනා කලා ඕ. ඔබ මේලෝකෙට උපද්දල ඔබ මේලෝකෙ පෝෂණය කරන බලාගන්න නඩත්තු කරන හදන වඩන දෙන්නෙක්කින්නවා. එතම අම්ම තාත්තයි. ඒ දෙන්න ගාවතියනවා ඔය බ්‍රහ්මගුණ මොනවද. නෙත්තා නැත්තා කර මෛත්‍රියන මිතුරු කම අම්මයි තාත්තයි තරම් අපිට කෞු්ද මිතුරු. අතේ කායික සුවය කෞුද පතන්නේ. අපේ මානසික සුවය කෞද පතන්න අම්මයි තාත්තයි තරම්. බහුතරයක් ගැන මං මේ කියන්නේනෙ කෙනෙකුට තියන්න පුළුවන් විවේච්නයක් අපේ අම්මයි තාත්තායි එහෙම ඇද එක එකබි හැකි. එහෙම සුළුතරයක් පිරිස්සකට ඉන්න පුළුවන් කිසිම ගුණයක් අම්මගාව නෑ තාත්තගාව නෑකන්ට අදදකීම් තියන ඉන්න පුළයේ ඒගොලො මේ කරණාවක්ක ගැටින්ට කාරණාවක් නෑ මේ කැ පහුතරයක්. අම්ම තාත්තා කියන දෙදෙන දරුවන්ගේකායික සුවය වෙනුවෙන් හිතනවා. කටයුතු කරනවා. මානසික සුවය වෙනුවෙන් හිතනවා කටයුතු කරනවා. දියුණුව ජයග්‍රහණ වෙනුවෙන් හිතනවා කටයුතු කරනවා. මිතුරු කම කියන්නේ එක. දෙන්න බැරි දේවල් දෙනවා. දෙන්න අමාරු දේවල් අම්මතාත්ත් අපිට දෙනවා. දරන්න ආමාරු දේවල් අපි වෙනුවෙන් අම්මතාත්තා දරනවා. ඒඒ උදාර මෙත් ගුණේනේ. ඒ උදාාර මෛත්‍රී ගුණේ අමතාත්ත ගාවතියන කියලා. එකයි මහහා බ්‍රක්්ම කියන තත්ත්වට අම්මතාත්තා භාග්‍යවතුන් වහන්සේ සමාන කර. ඒ ගරු පදය ගෞරවනය බව මුළු ෝකම ඒ වෙන කොට පිළිකත්තු ඒ චරිතයට අම්මයි තාත්යි ආරෝපණය කරනවා. ට කරුණාවනි අපිට අපේ දුරුවලකංවලදි අම්මයි තාත්තයි තරම් වෙන කවද අපිට අුකම්ප කලති. වෙන කෞද අපිට සමාවදීලකය. අම්මයි තාතායි තරා. අන්න ඒ අනුකම්පක ගුණය එකට කරුණා කියලනේ. ොන දුර්ුවලකමත් තිවසන පරදුක්කය සති සාධනම් හදයකම්පනන් කරෝතීති කරුණා කියරණ කරුණාව විග්‍රහ කරන සත්පුරුෂයකුගේ හිත තුළ අනිතෙක්කෙන දුක් විදිනව දැකළ ඇතිබෙන කම්පාාවන සහකම්පන ගුණ කෙන අලුකම්පාව. ඒක කරුණාවන්තකම කියල කියෙන කම්පේෂන් කියලලා වචන පාවිච්චිරන් ඉංගි බසා කරුණාවන්තකමන. එවතුම් කරුණාවන්තකමන අම්කාාව තාත්තෙක්කාාව ො බහුලවස්සෙෙන් බොහෝ විට තිබෙන ගුණයා. මේ ලෝකය අනිත්්‍යයගාව කරුණාව දයාව නෑ කියලනීමේ මේ කියන්නේ. නමුත් අම්මතාත්ථගාව දරුව ගැන විශේසෙන් අනුකම්පාව තියෙනවා කොච්චට දුරෝලකන් තිබුනත් සමව දෙනවා. අනුකම්පා කරනවා දන්න තිකමට කියල හිතනවා. නොදන්නකමට මේකරනවා කිය අපිට කොච්චට අවස්ථා දෙනවාද. බාහිලායන අපි කීසරයක් අපි කරණයට පන්නවදාද. න්න තැන්වලින්ි අපි එලල්ල දනේ? මන්නත් තරන් සමාවදීලති දම්මා? මොන්න තරම් ඔබේ තාත්ත් සමාවදීලතියද? එනිසාහුන් දර්ටම එක තේරුම් ගන්න ඒ සමාවදීම කියනක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමයි. කොන් දේසි විරහිතව සමාව දෙන ඒ කරුණා ගුණේ තියෙන්නේ අම්මකාාව තාත් එක්කාාව. එකක හොන්දටාව පෝත කර ගණ්ඩුව. එක ොන්තට තේරුම් ග්ඩුවන අප? එක කරුණාව කියන ගුණය තියෙන නිසා බ්‍රක්්ම කියල හැඳවා. එළඟට මුදිතාවනේ. දරුවන්ගේ සාර්ථකත්වේදි. දරුවුන්ගේ දියුණුවේද. නිරාමිසව සතුටු වෙන. තැ සාමන්‍යෙන් අපි අපිත් එක්ක හැදෙන වැඩෙන අපිත් එක්ක එකට ඉන්න අය. අපි ඉක්මවා සාර්ථක වෙන එක ඉබසන්නේ සුළු පිරිසයින් ලෝක. අපිත් එෙක්ක ඉන්න අය? ්ඩක් හරි ඉඳවනවා දකින්නට තමයි බහුතරයක් දෙනා මේ ලෝකෙ සතුටුනේ බහුතරයක් දෙනා සතුටකට මේ ලෝකේ තමන් එක එකට ඉන්න අය විින්දෝනුව දකින්නන කැමති අඩනුව වැලපෙනවා දකින්නන කැමති බහුතරය හෙමන වෙලාවක් එෙන කන්න බලබල ඉන්න හිංසා කරන්න එක තමයි මේ ලෝකෙ හැටි කෙනෙකුගේ සාර්ථකත්වය දරන එක කෙනෙකුගේ කීර්තිය ඉවසනයක කෙනෙකුට ලැබෙන ප්‍රසංසා ඉවසනයක, කෙනෙකුට ලැබෙන ලාබභ ඉවසනයක, හරි අමාරුවයි පෞතරයකට දරාග බොහෝ දෙනා ඉරෘෂ්‍යාව තියෙන්නේෙනේ. අන් කෙනෙකුගේ සාර්ථකත්වය ගැන ජයග්‍රහණ ගැන දියුණුව ගැන බහුතරයක් දෙනා බහුතරයක් දෙනා ඉරෘසියා කරන. ඒත් මේ ලෝකෙ අම්මා සහතාත්තා දරුවන්නේ. දරුවන්ගේ දියුණුව දැක දැක සතුට වෙන. හොන්දටම දන්න අදරු දියුණුව එන්න දියුණුවවෙන්න තමඟගෙන්ෙන ඇත්තුවා කියලා. ඒත් සතුට වෙනවා. අනේ කමන්න්නෑ උන්ට හරිගියානි කියලා සතුට වෙන අනි. ලොකු දෙයක් මංහතු පු ළමයි අද ලොකූ තැක ඉන්නවනි කියලා සතුටවේෙනවා. සමාරවිට බලන්ඩුවත්වෙන්නේ නෑ ඒත් සතුට වෙන. ඉර්සියක් කරන්නේ. ඒමයි ඉන්නවා. අම්ම තාත්තා අතර හෙමයි ඉන්නවා. ඔය කියන ගුණටික ක්කොම නැති අයයි? ඉන්ඩ පුළුවන්න්නේ විය හැකිෙනෙක් ඔයොක් කොම ගුණ නැතිවෙන්න පුළන් ඔබේ අම්මගාවඒත් ඔබේ අම්ම ගාවත් කිසියම් හෝගුණයක් තියෙන ඒ අඳුන ගණ්ඩුව පොතෙයින් අම්ම ගෙතර හොයන් දෙපා පොතේයින් අම්ම ගෙදර නැතිවෙන්න පුළුවන් එත් ඔබ අවංකව සීකල්පනාවෙන් බැලුවොත් හොන්දට අන්තගාමී නොවී තරහකරෝධය අයින් කරලා හොන්දට සිහිනුවනින් බැලුවොත් චර උදව්ක් කල තිය ම්මහිතාත්තයි කියද මනිහිතන්න ඕන කෙන ගුට තේරු ගන්න පුොළුව. එළඟට උපපේක්ෂාවන දරුවන්ගෙන් එන ලාබෙදිත් තලාබෙදිත් ඒ දෙකම මධ්‍යස්තව දරාගන්න මේ ලෝකෙ ඉන්න පුද්ගලේ අතර අම්මහිතතාත්තයි ප්‍රධානයි. ඒයි ඒ අයට මහාබ්‍රහ්මකයන්න. දරුව නිසා එන කීර්තියත් අප කීර්තියත්න්නේ එක එක දරණ අය අල්පයඉන්නේ අල්පයයින්න බොහෝ අය කීර්තිය ක අපිත් එක්කේ ඉන්නවා අපි අප කීර්ති මත් දෙෙනකොට අපිට මිනිස්සුන් ඉන්දා පහස කන්න කොට බනිනකොට මගේෑර්ලයරණ යන් කෝල එකක්කත් දෙන්නේ. අපි කෝල් කරත් දුරකතනටවත් උත්තර දෙනෙ එක තමයි ලෝකෙ හැටිනෑ. බොහෝම හොඳට ජයට අපේ ජීවිත යනවනම් අපි අඳදුරනව කියන්න දන්නවා කියන්න අපි ලගින්ම ඇසුරු කරණ ැන ගොඩක්හයන්නවා. එත් අපි වැටන දවසටන අපිට කවුරුත් නැති වෙන අවස්ථයිනෝ ජීවිත කියන්නේ එක ඒ වෙලාවටත් අපි ළඟ ඉන්නවනම් කවුරු හරි ඒ අතරින් ප්‍රධානයි අම්මයි තාත්තා ඒක කියන්නේ ආදරේ කරන බිරිදක් ආදරය කරන සැමියෙක් එහෙම ළඟ ඉන්න එකක් නෑ කියලා හම කියන්න බෑ ඉන්න පුළුව. සමහර යාලුවූ ඉන්න පුළුවන්. ඒත් මක නොහර යන අය අතර ප්‍රධානයි ලාබෙදිිත් අලාබෙදිිත් දෙකේදම උපේක්ෂාවෙන් අපි එක්ක ඉන්න අයාතර ප්‍රධානයි අම්මයි තාත්තයි. එනිස්ස යම්මට ඇතාත්තටයි භාග්‍යවතුන් වන්ේ මහා බ්‍රක්්මකිවේ එළඟට පුබ්භාචරියය පූර්ුවාචායවරුනේ පළවෙලි ගුරුවරු දරුවන්ට මේ හොඳ කියලා මේ නරකයි කියලා. මේක කරන්ට කියලා මේක කරන්ට එපා කියලා මේක කන්්ට කියලා මේක කන්ට එපා කියලා මෙම හැසිරෙන්ට කියලා මේම හැසිරෙන්ට් එපා කියලා මේ ලෝකෙ පල්ලමුව එම මඟ පෙන්නන්නේ කවුද. පලමුුවෙන්ම මේ ලෝක මඟ පෙන්න්නන්නේ අම්මයිතාත්තයි. කොයි කොයි ආගමෙත්නෙහි කොයි යාගමෙත ස්ලාම් භක්තිකයෝ මේ වෙලායි බණහනු කතුලික භක්තිකයෝ මේ වෙලා බන්නාහනවා මේ දේශන සජීවීවය එකතු වෙලා ඒ හමෝටම මතක් වෙන මැති. ට ලින්ම හොඳනාරක කියලදුනෙ කවුද. මට මුලින්ම කළයුත්ත නොකළ යුත්ත කියලදුනි කවුද. මොන්ටිස්ෝරියකට යන්න කලි ෆ්‍රීස්කූල යහන්න කලි ලදුරු පාසලටනේ පුරුවලමවිය සංවර්ධන මත්‍යස්ථානක අන්න්න කලි. ස්කූල හෙකට යන්න කලි පාසලකටයන්න කලි කෞුද කියල දුන්නේ. අම්මයි තාත්තයි. ඒක එගොල්ොන්ට පළවෙනි ගුරුවරු කියයාන් මතකතියාගන්න. මට නං. අපි අම්මතාත්තා පලවිනි ගුරුවරු විතරක් නෙම ඉනේ. අදටත් ඒකුල්ු මට අවවාද දෙන්ටෙන්නේ නෑ නමුත් ඒකුල්ලො දිහා බලංගිදලා මම යම් යම් දේවල් එකන කරන්න අවස්ථා තියනවා. සමාර්දේවල් නොකරන්න තීරණය කරනු. සමාර්දේවල් කරන්න තීරණය කරනවස්ථාතියනවා ොද ඒගොල්ලොන්හේම ඒගුල්ු දිහා බලගි දලත් ඒකුල්ු අපි ගරුවරුවන ඇෙ න යි ෝේ අම් හබල නම් මෙලෝදයක් ඉගන ගණඩට යන්න කියලන ඒ බල ඉද ගනගත්ව ොත්තවටක ගිනි න්ත ඉග ග න . ඉති ඔට එඒ ද බල ග දල තිගන ගන්නද දෙයක් තියනවානන්නේ මොකද ගින ගත එයා වගේ නොවෙන්න. හරි ඔබේ අම්මගේ ඔබට දුරගුණයක් පේවා බිඳෝනවා කේලන් කියනවා අදරකුන න මක්. ඔට පුොලුවන්න්නේ ඒදිහා බල ඉගන ගණ්ඩ මොකඇත මංකේලක් කියන්න හොඳනෑ. මංකවරුවත් බිඳවන්න හොඳ නෑ? මංකවුරුවත් කොටවන්න හොඳ නෑ? ඔබට අම්මෙක්කෙන් ඉගන ගණ්ඩ තියනදේ තාත් එක්කෙන් ඉගනගන්න තියනදේ මැරණගත්ය මැරණගන්තියාව. ඒගොල්ලො පලවෙනි ගුරුවරුත් වගේම අප ජීවිත හමදාමින්න ගුරුවරුදෙන්නේ. ගො තිහා බල බලපටිගෙනනගන්න බොහෝදේ තියෙනවා. ඒගොලොන්ගේ අහලා ඉගනගන්න බොහෝදේ තියනවා. ඇහුේ නැතත් අපිට පළමුුවෙන්ම මේ ලෝකෙ අඳුන්නල දුන්නුත් දෙන්න තමයි අම සහත්තාත්තා. ඒගොලු පුූබාචරයනතම් පැලවෙනි ගුරුවරු කියයන එක. ඉලඟට භාග්‍යවත්තුන් වහස දෙේසන කළ අවුනේ යා්ච පුත්තානං. එකන්න දුර දුර. ඉදල ඇවිල්ල හරි අමට තාතට දෙයක් දෙන්න සුදුසුයි කියලා තැම ත් හුුණනියෝ පාහුණනියෝ දක්කින යෝ අන්ජලි කරණනයෝ කියලා සංගරත්නය වදිනකොට කියනේ ගාතාවක් ආර්ම සංගරත්නය ඒ ආහුන එය කියන වච්චනය අර්ථය තමයි දුර බැහැර ඉඳල්ලා හම්බ කරගෙන දනදාන එකතු කරගෙන ඇවිල්ලා උනත් පූජා කරන්න සුදුසුයි කෙනෙනනි හුන එය කියල කියන්නේ උතුම් ආර්ම සංගරත්ය එතකට භාග්‍යත වහන්ේ ඒ වචනය යොදන අම තාත කියැන අපි දුරබැහර රටකෘත ගේල්ල හරි. හම්බ කරලා යමක් යවන්ට සුදු සුද දෙෙන්නෙක් ඉන්නව නං යම්මයි තාත්තයි මුලිම. අම්මයි දදාත්තයි ඇත්තටමකි වෝත් අපේ රටේ මිනිස්සු අම්ම ටයිතාත්තටයි එහෙම අදරෙ හින්ද සලකන හිද තමයි අපේ ලංකාවට බොහෝ වෙලාවට විදේශ විනිමේ කියල එකක් එන්නේ ලෝකෙ රටවල්වල ඉන්නයකි. අම්මට ධදාත්තරසලක නඉද. කද නැත්තන් සහරය මට කියල තියනවා රට ගැන කල්පනා කරොත් රට තියන පැත්ත දිහාාවත් බලන්න්න හිතෙෙන්නෑ රටේ තත්වවෙත් එ එකක් කියලා. ඒත් අම්ම ඉන්නකං රටට යන්ඩෝඩි තාත්තා ඉන්නකං ලංකාවට අන්ඩෝනිි අම්මට තත්තට සල්ලි අවන්්ඩෝනි ඒ හැඟීමම තියනවා අනේ ඒ හැගීමම තියනවා යාකල්පය තියෙනවා අනනි නි සවබොන්ද අවෝත කරගන්ට. අම්මතාත්තට සලකන එක නිසා. දුර බැහැර හිටියත්. අම්මව ජීවත් කරවන්නනේ තාත්තව ජීවත් කරවන්ටන. ඒ දරණ උත්සාහය භාග්‍යෝවතුන් වන්සේ අගේ කරනවා. එක හරියට මහරහතන් වහන්සේවැට දෙයක් පූජා කරනෝ වගේ දුර ඉඳලා ගෙනල්ලාඋනත් දුරගිහින් හම්බ කරලා වනත් නැත්තන් දුර ඉන්ඳලා හම්බ කරගෙන ඇවිල්ලාඋනත් අම්මතතාත්තා ඉන්න බොහෝ දුරබැහැරණම් එතෙන්ට ගිහිල්ලවනත් දෙෙන්ට සුදුසු යම්මතාත්තා සලකට සුදුසු යම්මතතාත්තා ඒක භර්ගවතුන් වහන්සේගොල්ලොට අහුනේ යාච පුත්තානං කියලා කියන්නේ මොකදය අපිට අනුකම්පා කරනවානේ අපිට අනුකම්පා කරනව උන්හන්ස වදාලා පජාය අනුකම්පකා අය දරුවන්ට අනුකම්පා කරන ර එතකොටවෙන්න මේ කරුණු ටික හින්දා අම්මයි තාත්තායි දෙන්නට නුව නැත්ත මුොලේ තියනය අවබෝධයක් තියෙනය වන්දිනවා. ගරු කරනවා. බුදුුවන්දිනෝ වගේ වන්දිනවා නමස්කාර කරනවා. ඒ ඒ හොන්තටම අව අවබෝධ කරගන්නටනේ එක හොන්ටම අවෝත කර. නුවනැත්තො මේ ගුණය දැක්කගමන් අම්මගාව තාත්ථගාව ප්‍රඥාවන්ත දරුවෝ බුද්ධිමත් දරුවෝ කොච්චර තමන් උගත්තු වනත් මන්නත් තරම් දනවත් වනත් ොන්නත් තරම් බලවත් වනත් අම්මටයි තාත්තටයි වදිනවා. ගරු කරනවා ඔවුන් ටක්යක් දෙනවා ජීවිතේ. ඒ අම්ම තාතා ගැන භාගෝස්තු වහන්සගේ වට්ටින මග පැෙන්වුවීමක් හොම සලකණ්ඩෝන් කියලතුන්හසේ දේශනා කරන. ලෞක ජීවිත ගත කරත්ති. අන්නේේන අතපානේන වත්තේන සයනේනච උච්චාදනේන නහාපනේන පාදනන් දෝව නේනච අහරයෙන්ද පානයෙන්ந்த වශරෙන්ද නිදාගණ්ඩ සැලස්සීමෙන්ද දුගந்த දුරුකරණදය ඇඟගැල්වීමෙන්ද. නෑවීමෙන්ද පාසේදවීමෙන් නුව නැත්තතා ඔවුන්ට සත්කාර කරන්නේය. ඥානවන්තායි අම්මට සලකන හැටි. තාත්තට සලකන හැටි කෑම දෙනවා. එළඟට පනේ කරන්ට දේවල් දෙනවා. අපි ගැන කෑමබීම කියලා. ඉළඟට වස්ත්‍ර අඳින්ට දේටි කරන් දෙනවා. නිදාගණ්ඩ විවේක ගන්ට සලස්සනවා. එකකයි මූලිවශ්‍ය තාටි කොක්කොම සම්පර්ණ කරනවා කි එක ඊට අමතරවත්න්නේ. ශරීරය දුරුකම් දෙයක් හමනවනන්. දුගන්ද හමන්නදේ දුරුකරන දේවල් ඇගේ ගල්ුව නොවම් මතාත්තකි. තැන් කොච්චර සතුටු වන්න පුළුවන්ද අම්මවනාවල තහත්තව නාවල නේති ෆර්ෆියුම් සුවන්ද විල උන්දාලා පෞඩර්තාල අම්මතතාර්ථට ලස්සන ඇඳුමක් අන්දල සලකනාහිට කොච්චර සතුටු වන්න පුුවන්ද ඇයි. ඒ බුදු හමුදුරු කියපුවිදිියනෙ. බුදුහමුදුරු අගේකරපු විදිේ. නාවල සුවන්ද දේවල් ඇගේ ගල්වන්ඩ කියනු අම්මතාත්තගේ. එතකොට ඒක අම්මට තාත්තට හරිසුවයක්නේ හැකිවේ දුගඳ හම්මන සරීරයක් එක්ක අම්මතාත්තට ඉන්ටදෙන්ට එපා කියලා කියන්නේ. එවිදිට සලකන්ට කියලයි භාග්‍යවතු වන්ස දේශනා කරන ඔබ ප්‍රඥාවන්තනංම් ඔබ ඒවිදියට අම්මතාත්තට පුළුවන් අවස්ථාව සැකට ෝනි. භාගොතු න්සක ලස්සන මග පැෙන්වීම අපිට කරපුනේ ඊළඟට භාග්‍යවතු වනාන්සි දේශනා කරනවා නැවින්ද නෑවීමෙන්ද පාසේදවීම කකුල් දෙක හෝදන්න මේ කකුල් දෙක හෝදනවා කියන එක අදට ඔය ඇත්තු කරන්නේ මහස් සංගරාත්නය හැබැයි මතකතියාගන්න කකුල් දෙකට කරන සත්කාර තියනවා නේද. ඒක මුලෝ ශරීරෙත්්ම නිරෝගිකමට බලපාන දෙයක්. එතකොට අම්මගේ තාත්තාගේ පාස් හෝදවලා හොඳට පිහිදලා පිරිසිදු කරලා තියාගත්තොත් ඒගොලු ඇත්තටම මේ දියවැඩියාව වගේ රෝගවලින් පෙලෙනවනං ඒගොල්ලොන්ගේ කකුල් කපන්න ඇගිලි ක පණ්ඩ වෙන තත්වය වඋනත් වලක්කො ගන්න පුුවන් ඔබ හොඳට අම්මාගේ කකුල්ක සෝදලා ඇගිලි සෝදලා ඒ හොඳට තෙත මාත්තු කරලා එහෙම පරිසංකරොත් ඒ කකුල් දෙකට සාත්තු කරොත් තෙල්ගාල පිරිමැදලා එවක් කරෝතින් මතකතියාගන්න ඒකොල්ුන්ට නිරෝගි කමදුන්න වෙනවා. හරි පහසුව අකයසට යන්න යන්න කොච්චර කකුල් රුදාව දේනවද. විසේසයෙන්ම දියවැඩියාව වගේ රෝගතියනයට හරියට කකුල් කැක්කුම කකුල්වල රුදාවක් කෙනවා. තින් කක්කුල් සෝදල තවල ඒ කටයුතු කරනව නම් හරි පින් සිද්ධ වෙනවා ඒවා. ඒයිත් තහම හොඳ වැඩ මන්ග අමුවෙන් කළල යුතු තාත් බෙනුවෙන් කලතු. එගොලු හරිීස්ුවයක් විින්දී. හරි සැනසිල්ලක් විදී ඒ විතරක් නෙමෙයි හරි සත්තු ටිං ඉඳල මැරේනේ. හරි සතුටින්මියයයි කාටවත් දවේශනකර එයාටත් දේශකරගන්න නැතුව? එයාටත් දේශකර ගණ නැතුව මැරේනේ. සතු ටිංහිදීනේ තමන්ගේ කක්කොල් දෙක පිරිමදිනවන තමන්ව නාවන වන අද දෙක්ක පිරිමදින කොච්චර සතුට ේද? ඒ කයික සුවය ලැබෙන කොට අමට තාතට. ඇළු කොච්චර වුවංහිිදීද. ඒ ඔබ දරුවෙක් විදිට කළ යුතු දේල් විදියට තමයි භාගයොත්තු න්ේ පෙන්නල දීල දයෙනෙ. ඉළඟට භාග්‍යෝත්තුන් න්සේ පෙන්නල දෙනවා තායන පරි චරියාය මාතාපිත්තුූ සු පණ්ඩිතෝ ඉදේවනම් පසන්සන්තිී පෙච්ච සංකේ පමෝදදී. මාපියන්ට කරන ඒ සත්කාරය නිසා එය කරන්නා හට මෙලොව නුවනැත්තෝ පසස්සතිී. හෙත මේ මරණින් මතු ඒ පිනින් දෙව්ලොව ඉපිද සත්තුටු ඇති. දිව්‍ය ලෝකෙ උපදින පිනක්. තිව්‍ය ලෝකෙ උපදින පින්කං අතර එකක් තමයි අම්මටයි තාත්තට මේ විදියට සලකන එක. අම්මවතාතට තාතාව මේ විදියට බලනක. මේ ලෝකෙද ප්‍රඥාවත මිනිස්ු ොල තිමිනිස්සුනන් ඒක් කොහම ප්‍රසංසා කරන්න ොේ නැතිව මුකුත් ප්‍රංසාස කරන්නේ එක හැටිනි. ැ නුවනඇති මනිස්සු ප්‍රඥාවන්ත මනිස්සු බුද්ධිමත් මිනිස්සු අම්මට තාත්තට සලකන දරුවෙක් දැක්කම අගය කරනවානේ උද ලමේ කියලනේ ලකෙ කොයි රටි තේමයි. මේ හැම්ම රටකම අම්මට තාත්ට සලකන ළමය අවාගේ කරනවා. අම්මට තාත්තා සලකන එක අගය කරනවා ප්‍රසංසා කරනවා එකට ගරු කරනවා. කොහොදට තේරුම් ගන්න. ඔබට පොඩ්ඩක්වතු දවනොර තියන්ද පුළුවන්සාමාර්විි ඔබේ ීවිත අම්ම තතාත්. හම ගයා ඩක් ලන් ඒ ොයා ගත්තොත් ඒ තමයිමගේ අමයිතාත්තයි කියල මං කියන සලකන්න යැයි ඔබට පින් සිද්ධ කරගන්න. එදන්නට සලකල ඔබට පින් සිද්ධ කරගන්න. ඒගොල්ලෝ තමන්ට දේවල් කරාමද නැද්දමද කියනෙ ොයල්නිපා. ඔබට පින් සිද්ධ කරගන්න පොඩ්ඩක්කත් ඔබට උපත්ති දේ ර වෙන මොක්ත් ොර ප ම ක්ේමකකියින්න. එ සිම දෙයක් නොරපු තාත්ත කන කෙමකයි ඉන්න ඒත් ම යෝජනා කරනවා සලකණ්ඩ කියලා. බලන්ඩ කියලා. බුදුරජාණන් වහන්සේ අම්මටයි තාත්තටයි සැලකවාම පින් සිද්ධ වෙන්නේ නැත්තං. අපිට සුගති භූමිවල උපදින්ට ඒක උපකාරවත් වෙන්නේ නැත්තං. බුදුරජාණන් වන්සේ මේ දේවල් අපිට දේශනා කරන්න. එනිසා ඔබොහොන්ටටම්මට තාත්තට සලකනා අය බව්ට පත්තෙන්ට. මේලෝකෙ ඔබ දකිිනාායල්. ඔබට ප්‍රසංසා කරයි හොඳ මනුස්සේ කොඳ දරුවෙක් කියලා. කවරුවත් ප්‍රසංසා නොකරත්කමක් නෑ. ඔබේ හිත දන්නවානේ. ඔබේ හිත දන්න ඔබ හරිදේ කළේ කියලා. ඔබ හප්පත්ඒේ කරේ කියෙලා ඔබ නිවැරදිදේ කළේ කියලා. ඒ හිත ඔබට සුගති භූමියක උපදින්න අවශ්‍ය කරන පරිස්සරය උදා කරාව. මාවත සකසාාව සතා ම බද මතුව. කරුණුතේරුම් ගන්ටෝන ඉළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබට නුවනති මව්පියයෝ ප්‍රඥාමන්ත දෙ මවුපියයෝ දරුවන්ගෙන් කරුණු කීපයක් අපේක්ෂා කරනවා. එමකක්ද අපවිෂිම් පෝෂණය කරන ලද්දා වූ දරුවෝ මහලු කාලයේදී අපිවත් පෝෂණය කරයි. එහම හිතනවා. ඒම හිතනික වැර දිනෑ. ිපෝෂණය කරනවා දරු අපි වයිසට ගියාම අපිත් පෝෂණය කරවි එහම සිතුවිලි උපදිනවා දරුව හද නම්මට තාතන. එක අනුවන නොකළ යුතු භයානක දෙයක් නෙවෙයි මංයෝජනා කරනවා දෙමවපියන්ට හැබැයි එහෙම නොවෙන්නක් පුළුවන් බව දැනගෙන තෙරු අරගින්. සමහරවිට ඔබ හොඳට හදපු අඩ පු දරුවෙක් ඉන්න පුළුවන් යාඋප ඔබගේ සන්ධයායාමේදී උදව් නොකරන ඔබ හද්දි වඩද්දි ඔබට අදහසත්ති පුුණවෙන්න පුළන් මෙයා මෙහෙම ගුණමත් වෙයි කියලා ඒ වැරත්දක් නෑ එක වැරත්දක් නෑ හැබ තේරුම්ගණ්ඩෝන යම් කෙස්සේ ආකාරයකට එයා වෙනස්සෙන්න්න එහෙම නොවෙන්න වුනත් පුළුවන් බව අවස්ථාවක් තිබෙන බව දැනගෙනින් ගත් ඕන. එකත් අත්‍යවශ්‍ය දෙයක්. ර්ණ තමන්ගේ කටයුතු නවත්තාද අපඒ කටයුතු කරන්න තම ඔපයෝ දරුවෝ හදනකොට සාමාන්‍ය දෙම උපයෝ තමන්ගේ කටයුතු නවත්තලාහරි අපේ දෙයක් කරලා දෙේ කියන හැගීම ඇතිව ෙනො දෙම ඔපියන්ට ඉගුලෝ එක අහිංසක සිතු වෙලනේ එයයි ඒගුල්ලෝ තැත්තට මෙ හෙමනි ඒගුල්ලුන්ටයුතු නවත්තලන අප කටයුතු ඒගොල්ලුන්ට මනු්‍යයෝ විදියටන මේ මනුෂ්‍ය ධර්ම. මනුෂ්‍යය විදියටට ඒකොට හිතෙන්න්න පුළඉකොල්ොට මොන වැඩේ තුනත් ලොකු මහත් වනාම අපේ දෙයක් යතුනොත් කරලදී. එයගේ පන්න පුළුවන්. මයෝජනා කරනව දෙමවුපියන්ට ඕනවට වඩා දේවල් ලමයින්ගෙන් හොයන් දෙපාන් මොකද අදද ලූකෙතියන තත්ත්ව එත් එක්ක මොනම වෙනවද කවුරු කෝම ඇසිරෙනවද දන්නේ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගේ මේ විදිය සිතුවෙලි තියෙනව දරූ හදනකොට එක මතකතියාක එකතමයි යතහර්ථය අපි ඔ බලයි කියලනේ එහෙම උඩ්ඩිින් කිව්වත් නෑනෑ ම ඔබාව බලාන්්ඩෝ නෑ ඒ කීවත් මම දන්න ඒගොල්ලු බලාපපුරොත්තුව මින්නවා අපි යාලෝ බලයි කිය. එයාලගෙ දෙයක් අපි කැපවෙලක් කරලදී කියලනේ එහෙම බලන් ඉන්නවා එක තමයි දෙමව්පියෝ කියන්නේ? අහිංසකායන වහසට යන්න යන්න අස්සරන වෙනවා. එගොල්ලෝ කොච්චර දුරුවල වෙනවාද. එතකොට අපි උදව් නොකරොත් ති කවුද දව කර. එ ඉතාම ඉතාම බුද්ධිමත්ව ඔබ මේ කරුණෝ අවබෝධ කරගන්ටු ස්සා කරන ළඟට භාග්‍යතු වන්සි දේශනා කරනවා මේ දෙමහූපියෝ ද දරුවෝ හදනකොට දරුවෝ කරන්්ඩෝන යුතු කමක් තමයි. ඔවුන්ගේ පාරම්පරි හොඳ දේවල් තියෙනවනේ යහපත් දේවල් එගොල පුරුදු කරම් පුහුණු කරන්නාපු අන්නඒ තිකට අරං්ඥනයකනේ. ඒකත් දරුවෝ දෙමවපියෝගෙනුව කළ යුතු දෙයක් එක යුතු කමක් එකත්නේ හොඳ දේවල් නරක දේවක් තියෙන වනන් දෙ මවෞපියෝ පරම්පරාවෙන් පරම්පරාවටගෙනම් පුේ කතැරයට කමක් නෑ ඇැ හො? එකකැ ස්රතිි ුල සිරිත්කෙල් කුල කියනුව කාස්ට් කියය නර්තිෙන් ගන්න එපානේ ඔය ගොයි ගම කරාව දූරාවිකීක කුල තියනෙ ඒ අර්ථෙන් ගණ්ඩ එාක. එමනිම පවුල් වල තිබුණා? හරි හොඳ ගුණධර්ම. හරි හොඳ ගුණධර්ම තිවන උදාහරණයක් කර ගත්තොත් සමහර පවුල්වල තිබුණා වැඩිහිටියන්ට කෑමටික දෙන්නේ නැතුව තමන් කන්නේ නෑ. තර වැඩිහිටියොන්නන ඉසල්ලම වැඩිහිටියට තම ෑමටික . එහෙම ගති තිබන? අම්ම කෑම කෑබද කියලා හන්න නැතුව කෑමකන්නේ නෑ. තාතා කෑමටික කෑවත කියලා හන්නේ නැතුව කෑම කන්නේ. කොච්චර හොඳද සිරිද්දන. ඒවතමයි උදාර කුල සිරිත් කියල කියන්නේ. එක් පවුල් පාසු බිම්වල ඒ වගේ හොන්ත ගත්තිගුණ අරගෙනපපු දේවල් තියනවා ලෝක ගවිර එම ටක මේ වගේ ගති ගුණ තියන සංස්කෘති තියෙනවා. අන්න ඒවා දිගටම ගෙනියන එකනේ එක දරුව දෙමවුපියන්ට කරන සංග්‍රහයක් සැලකිල්ලක්. ගෞරුත්වයක් එ දෙමවපියන්ට කලගුණ සැලකීම. එළඟට භාග්‍යෝතු වනාන්සේ දේශනා කරනවා දෙමවුපියෝ හම්බ කරපුදේ නාස්ති නොකර විනාස නොකර මපිය මන්ට දායාද විදියට දීපපුවා එව අරක්ෂා කරන එක. එ දියුණු කරන එක. ඒ එක දරුවන්ගේ යුතුකමක්. එක දරුව කළ යුතු දෙයක් තමන්ගේ අම්මතාතා තමන්ට යමත් දුන්නනම් එක රකින එකනේ එක දියුණු කරන එක. ඇත වසෙම මම ඒ ඒ දෙමවපියෝ දීපුදේ තව දුරටත් දියුණු කරන තව දුරටත් වැඩිදියුණු කරගන්න අය අතර මම ඇත්තටමොය ස්ලාම් බැතිමුතුන් මං දැකල තියෙනෙගොල්ලෝ තමන්ගේ අමතාත චූටි දෙයක් තමන්ට දුන්නත්. එකකොල්ලෝ එක වැඩි දියුණු කරගන්න හරි උනන්දුවකින් වැඩ කරනවා. ඒ ඒ ජනතාව මම හරදාානෙකුප්‍ය අවත ජයස්ස කරාරාම විහාරස්ථානීදිින්දි දීර්ග කාලයක් ස්ලාම් භක්තිකයෝ අතර තමයි අපේ වැඩසිතියනෙනේ ය හරියට ඒ පලාත්වල ජීවත්ෙන. දැකල තියෙනවා ඒගොල්ලො තියනදේ නැති කරගන්නේ අම්ම තාත්තා දීපුදේ විනාස කරගන්නෑ. බීලා සූදුවට ගිල්ලාට් දුරාචාරය කියල විනාස කරගන්න. ඒගොල්ලෝ කොහුම හරි ඒගොල්ලෝට දෙමවපයෝ දීපුදේ වැඩි දියුණු කරනානේ. හොඳ ආදර්ශ ගන්ඩ අ ජාතීන්ට දෙමලායට සිංහලායට කතෝලික ක්‍රිස්තියානනියාආදී ආගම්ම දහනයට ඒ ස්ලාමනීය බැතිම තුන්දිහා බලලා ගන්න තියෙන ආදර්ශයක් තමන්ට ලැබෙනදේ තවටි එකක් දියුණු කරගන්න තියන උද්‍යෝගයනෙ කැප්වීම උත්සාහවන්තවීම ඒ අපේ කාගෙන් අරිේ ඒක් බුදුහාදුරු කියපු දෙයක්. ඒ කවරු හරි ක්‍රියාවට නංවන වන ඒක දිහා බලන් ඉඳලලා තමනුත් හැදෙන් ඕන හැබැ අපි අගවෙන් ෝන එක දේක ෞද්්‍යෝග යටමකද. අපේ දේවල් වැඩිදියුණු කර ගන්ඩ කියලා අපිට බෑ මත්වතුර මත්‍රව්වෙ විකුණන්න අපිට බෑ හොර මැරකංකරන්න අපිට බෑ සතා සීපාවෝ මරාගෙන ඒ විදියට වැඩ කරන්න අපිට බැරි දේවල් තියෙනවා. හැබැ අපිට උත්තාාන විරයාාදිගතා උත්සාහයෙන් වීර්රි බහ බලපරිචිත අතපය වෙෙස්සෝල සෙදාවක්කිත්තා දහඩිය වගුරවල දම්මි කදම්මලත්තා ධර්මාු කකූල. නිත්‍යානුකූල සදාචාර සම්පන්න? කොච්චරහරි හම්බ කර ගත්තත් බුද්ධාගමෙන් අහන්නෑ ඇයි කියලා. ප්‍රකෝටිපතියන් වනත් බුදුදාමහනෑ ඇයි කියලා. එත් බුදුදාහම කාගෙවදදේ සූරා කනවට වංචා කරගන්නවට බොරු කරලා කපටිකන් කරලාව උදුරාගන්නවට හොරෝ ඔපුතිර පොහදල තමන්ග කරගන්නමට බුතුදහම ඒවා අනුමත කරන්න නෑ. අපේ සමාජෙ බහුල වසයෙන්. තමන්ග දේවල් වැඩි කරඩ බොහෝ අයකරන්න දෙයක් තමයි දුරාචාරවත් වැඩ කරඩිපා තමන්ගෙ දේ වැඩි කරගන්න කියලා අනුන්ට අයිතිදේ නැතිකරවන්න පායාලට තමන්ට වැඩිකර ගණ්ඩ ඕන්නන නිත්‍යනුකූලව වැඩ කරන්න දැහැමිව වැඩ කරන්න උත්සාවන්තව කටයුතු කරලා ඒ ජයකරන්න ඒත් සාර්ථකත්වය ලබා ගන්නට. ක ටත් ප්‍ර් කරනබ ප්‍රශන කරත් ගටලුවක්න. මොකද හේතුව. ඔබ ඔබේ වැඩිකරගත්තේ අම්මතාත් අදීපුදේ දියුණු කරගත්තේ නිත්‍යානු කූල වන. ධර්මානුකූල වන සදාචාර සම්පන්න වන මොකද හේතුව නීතියෙන් ගැලවෙෙන්ඩ පුළුවන් වැරදිට වැඩිකර ගන අහුනත් නීතියෙන් ගැලවෙන්න පුළුවන් එන. ඕනතනන් ප රටවල්ල මනිස්ස අප දකින්නන්නේේ? කෝටි ගනන් වංචා කල්ලා හොරමැරකං කරලා නිදස් කොට නිදහසුනාකි කිය කියන්නේනේ. ව විය හැකි. ඒත් කර්මෙන් ගැලවෙෙන පුළුවන්ද. කර්මෙන් ගැලවෙන්නබැ. කර්මය දන්නවා කාගකා ගෙත එඩ්්‍රස් එක මොකක්ත කියලා. එක මතක දෙයාගැ. ඒකට වන්න දෙඩ වෙනවා. මොකද යාදිස්සං වපතේ පි චාංක සාධි සංහරතය පලා යම්බීජයත්ත වපුරන්නේ ඊට සාපේක්ෂ ප්‍රතිඵල ලැබෙනවා. මං වපුර පුදේ තමයි මම පලබිදියට ලබන්නේ ය මතකතියාගන්න. දියුණුවේ දියුණ වෙනට බුදු දහම කොහෙත්ම විරුද්ධ නෑ. බුදු දහම කොහෙත්ම දියුණුවීම ප්‍රතික්ෂේප කරල නෑ. බුදු දහමගේ කරනවා දියුණවීම. ඒකයි දරුවන්ට දෙමවපියෝ දෙනදේ වැඩිදිියුණු කරගන්න එක දෙමවපියන්ට කරන ගෞරවයක් ලෙස. ඉගොලොට සැලකීමක් ලෙස මේ දේශනාවේ පෙන් නලදීල තියෙන්නේෙ. ඉළඟට පරලොවගියපු දෙමවපියන්ට නෙ අත්තවා පන පේතානන් දක්කිනං අනුපදස්සති මියගියපු අම්මතාත්ත වෙනුවෙන් පිම්පෙත්තන් මෝදන් කිරීම අතවා පන පේතාානන් දක්කිනං අනුපදස්සති එක වේ. සමතාත්තම් මැරුුණනම දම්පැන්දීලා පිින්පෙත්තනු මොදක් කරාප. සමාරවාහයි ඌූ අකෝහෙද ඌ මොක්කටද ඔබ බුදුහාන්දුරුව කියන දේහන්න. දැන් අලුත් බිහිවෙච්ච ඔක්කොටම ධර්මටත් වයිරන හාමුදුරල්ලටත් වෛරන ඔොටොම් වයිකරරඉන්න පිරිසකන්නවා ඒගොල්ලෝ කියන ඒවා ඇවුවොත්නෙ මෙලොවත් ඔබේ අපායක් වෙලා පරලෝක ජීවිතෙත් අපයක් වෙලා නමතින්නේ එනිසා බුදුහාමුදුරුවෝ මේ දේවල් අපිට කියල තියෙන්නේ අපේ හපතට අපේ අම්මතාත්තගේ හපතට එනිසා මං ඔබට යෝජනා කරනවා ඔබ බුදුහාමුදුරුවෝ කියපු විදියට කටයුතු කරන දරුවෙක් වන්න බුදුහාමුදුරුවෝ කියල තියනවා අපිට අම්මතාත්ත වෙනුවෙන් පිම්පෙත් අනුමෝදනා කිරීම් අපි කළ යුතුමයි කියලන අපි කළ යුතුයි කියලා භාග්‍යවතුන් වන්සේ අපට දේශනා කල තියෙනවා. එනිසයි අපි ඒ දේවල් බොහෝම ශ්‍රද්ධාවන්. බොහෝම ගෞරවයෙන් අම්මතාතා වෙනුවෙන් කළ යුත්තේ. ඉළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉතාම මේ ලස්සන කරුණක්. මකත් පණඩිතයෝ මේ කරුණු බලමින් පුත්‍රයන් කැමැතිවන්නා එබැවින් අනු කළගුණ දැන. ප්‍ර්‍යපකාර කරන්නව සත්පුරුෂෝ පෙරළ උපකාරයන් සීකරමින් මාපියන් පෝෂණය කරන්නහ. පෙර උපකාර කලාවූ ඔවුන්ගේ වැඩ කරන්නා අන්න. සත්පුරුස කළගුණ දන්න දරුවෝ නේටික අන්ඳුනගෙන මේවා ක්‍රියාවට නංවනවනේ. මේ විදියට අම්මට තාත්තට සලකනවා අම්ම තාත්තාව බලන්ට පටන් ගන්නවා. එනිසා ඔබ එවැනි අම්මට තාත්තට සලකන දරුවෙක් වෙන කෙනෙක් වෙන්න. දරුවක් ඔබට පුලුවන් ඒවකර බැරි දේවල් නෙමෙන් ඇත්තටම අපි කවුලුත් මේ කාලෙනෙ අපි අම්මතාතා බලන්ඩ මූනින් අම්මතාතා වෙනුවෙන් අපි දෙයක් කරන්න මෝන්. දැන් රටකපිට රටක වගේ ඉන්න අයට මේ වෙලාවේ අන්ඩ බෑනේ ඩකිින්ඩාසුනොත් යන්්ඩපෑ තැන් ජාපානි වගේ රටවල් ලංකාවයායට එන්ඩත් බෑගියොත් එ වගේ ලංකාවට මේ වෙලාවේ යන්්ඩ එපා කියන එක තමයි අවවාදය නවත්තන්න නමුත් ඉල්ලීමනේ ලංකාව ඉන්දියාව වගේ මේ වසංගත තත්ත්ව නිසා තියම්මල තාතල ගොඩාක් කාසාාවෙන් බලං ඉන්න වෙන්න පුළන් දරුවනකක්. එවුනත් නේවෙලාවෙ කරන්න පුළුවන් දේ තමයි අම්ම තාත්ඇට මේ රෝගේයේ තියෙන වසංගතය තියෙන බයානකකම කියලදීලා ඒගොල්ලොුන්ට ආරක්ෂා වෙන්න මඟ පෙන්නලා ඒගොල්ලොන්ට මේ කාලෙ ජීවත් වෙන්න. වෙන තටත් වඩා පුළුවන් විදියට පිටරට්ටවල් වල ජීවත්වෙනයට කීයකින් හරි උපකාර කරන්න පුළුවන්. ගෙතරඉන්න වෙන සහෝදර සහෝදරියෙකුට ඥාතියකුට පවරන්න පුළුවන් අම්මතාත්තා වගකීමෙන් බලාගන්න එක. එවෙනුවෙන් තමන්ට කළ හැකිද අම්මතාත්ව වෙනුවෙන් කරන එක. ඒවයි කළේතු සමහර වෙලාවට අම්මතාත්ත මියදියත් දැන්තියන තත්වය ඇතුළේ බොහෝ අයට මළගමට යන්ද වෙන්නේ. බොහෝවාට හදදවස පින්කමටවත් යන්්ඩ වෙන්නේ. ඔබ අම්මගේ තාත්තගේ ළඟ ඉන්ඩ තියෙනව නං ඔවුන් අවසංගුස් මහෙලන වෙලාවෙේ. ඒ අපේ සංස්කෘතිය සලකනවා කලොකු වටි අවස්ථාවක් ලෙස. අම්මගේ තාත්තගේ ලඟ හිටියනිෙ කෙලන්තිමවෙලාව ඒ ඉන්න බැරවුුණක් ඒයාගේ බවගමනට නරකක් නෙමෙනි එකයාගේ බවගමට යහපතක් නෙම අපිරන්න ඕනි මොක්ත්. පින්න තැනකින් දම් පිින්ඳහන් කරන්න ඕ. පින්ඳහන් කරලලා ඒ පින් පපෙත් අම්මතාත්තට අනුමෝදන් කරන්නට ඕනෑ. ඒව අපි කළ යුතුව අන්නේ අම්මතාත්ත වෙනුව. ඒ දෙවල් අපිට කරන්නට පුළුවන්. ඒව කරාම අම්මට තාත්තට පින් සිද්ධ වෙනවා. ඒ වගේම අප පුළුවන් තරන් යහපත්ව නිවැරදිව උතුම් ජීවිතයක් ගත කරන එකනේ. ඒව අපි කළ යුතුවෙනවා. අම්මතාතට අගෞරවයක් නොවෙන ජීවත්වනය එක. අම්මතාතට අවමානයක් නොවෙන ජීවත්වෙන එක. ඒ දේවල් ඉතාම වට්ටිනවා මේ වෙලාවෙ සමහර දේවල් කරන්න බැරි වුණත් කරන්න පුළුවන්දේ අපි කරන්නලඕන. ඒකයි බෞද්ධයක් විදියට අප පුහුණු වෙන්න තියෙන පිට දේනේ. ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තම ඉතාම ගෞරවයෙන් යුක්තව. අද ඔබ මේ වටින දහම් කරුණු කීපය විසේසම මෞ්පියෝ ගැන ම දවාදරෝ ගැන කොටස හැට සාකච්ඡ කරනවා. ක ඒ කොට සසාකච්චා කරන්ට කාලවේලාව තව හෝරාවකටතාසන්න ප්‍රමාණයක් ය අනනිසා දර ැත් යමක් කියලද දෙඩනු දෙ පියන්ට. ඒඒ ගැනත් මාතෘකාවක් තියනවා නිසා හැට දේශනාවද. ඒ ඒ හෙට නෙමෙේ හෙට විස් හෙටනෙමි අනිත් දට තියනවා දේශනාව අනි්ද දේශනාවදී අපි ඒ කරුණු කියල දෙන. ති අද ඔබ තාම් ශ්‍රද්ධාවෙන්නේ තාම් ශ්‍රද්ධාවනි තාම ගෞරවයි. මේ දේශනාාව ඇත්තුලේ ආදරනය අම්ම ගැන ආදරණය තාත්ත ගැන බොහෝ දේවල් තේරුම්ගත්තා. අපේ බුදුහාදුරෝ සලකණ්ඩ කියපු විදි ඉගනගත්තා. ඔ හැබැයි ලෞකි එක. ආධ්‍යාත්මිකවත් සලක්ඩ විද්‍යක් තිය. ඒ තමයි තවම ඔබේ අම්මගාව හොඳ ශ්‍රද්ධාවක් නැත්තන් තාත්තගාව හොඳ ශ්‍රද්ධාවක් නැත්තං අම්ම තාත්තා උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරවන්න ශ්‍රද්ධාවක පිහිටුුවන්න පුළුවන් තරන් ධර්ම කරනු කියලදේ තාම අම්මයි තාත්තයි සීලවන්ත නැත්තන් පුළුවන් තරන් අම්මට තාත්තට සීලවන්ත වෙන එකේ වටිනකම කියලදට සීලේක පිහිටල යින්ඩ මූලික පහසුකන්්ටික සලස්සල දෙට මඟ පෙන්වන්න. අමත්ත රකින එක ිල්පදය හරි අගේ කරලා තව සිල්පදයක් රකින මට්ටමට උනන්දු කරවන්ඩ. ඉළඟට අම්මතාත්තා මස්සුරුයි නං තාම දම් පැන් දෙෙන්නේෙ නැත්තන් ලෝබකමතිබෙනවනන් තුපත්තා ඇතු දව් කරන්නන්නේ නැත්තන් ඒබගේ දුර්ගුණ තියෙනව නම් මස්සුරු ගති ඒ වඩු කරවන්න අම්මතාත්තගේ අතිම්ම දීල පුරුදු කරවන්න. ඒ දරුවෙක් දෙමව්පියන්ගේ නායගගේවන ක්‍රම. නොදෙන අම්මතාත්ත දෙන්න පුරුදු කරන එක. නොදෙන් අම්මතාත්තට පරිත්‍යයාගේ පොහුණු කරවන එක. අමාරු දේවල් එත අපි කළ යුතු දේවල්යේවා. මොකදෙකුළු අපායගාමී වෙන්ට දෙන්න බේ අපට මේ ලෝකෙට්ට එන්ඩ උදව කරපු දෙන්නා. එවා ඒ ඒ අපිට මේ ලෝකයේ මේ ජීවිතය ලබාදීපු දෙන්න න අම්මයිතාත්තයි. ඒේ දෙන්න පරිත්‍යාග ශීලී භව පිහිටුවනක අපේ වගකීමම් අපි අපිද්ඩ ඕනු ඔයා අත්ති මේක දෙන්න කියලා. එම කරවන්නඩෝ නොපි ඊළඟට බණදහන් අහන්න නැත්තන් කොහොම හරි උනන්දු කරලා චුක්ටක් හරි ධර්මයගෙන ගන්ට ජීවිතය ගැනය පාර්ථය අවබෝධ කරගණඩ උනන්දු කරවන්නට ඕන. නුවන දියුණු කරවන්ඩ උනන්දු කරවන්නඩ. එනිසායි ඉතාම් ශ්‍රද්ධාවෙන් අද හොඳ පින් කමක් ඔබ සිත කරගත්තේ මෙ පින් කම සිටකලේ දදායකත්වේ ගත්තේ ස් ්‍රේලියාවේ ර්ත් නුවර ජීවත්වෙන. සුනෙත්‍රා සැනවිරත්න ොන මහත්මියත් අභයවර්ධන මහත්මානනුත්. එ දෙප ලෙකතුවෙ අමේ උතුන් පිින්කම සෙදකරගන්නට යෙදුනේ සේසේම දෙපාර්ශවේම මියගේ ආදරනීය මෞද දෙ මවුපියන්ට පින්දෙන්ට. විශේෂ වස්යෙන් සුදර්මාත් සැනවිරත්න ජූලිමාසේ විසි හයවැනිද දෙදවස්නහ දානමේ අභාාවයට පත්වෙච්ච සෙනවිරත්න සොයුරියයට එ නෝන මහත්මිනියගේ සහෝදරයට පින් අනුමෝධන් කරට. ගේ දන හත් ද ම ප ගමගේ ල්ප ංගමගේ ානන් පොඩ මනේ මෑන න් මහත්ම න දරන මවපය ක් ඩ රත්න හත් යා යේ රත්න මතාව ඇතුළ කොට එ දෙන්නගම නම ම ගේ සියල ෑයන් ත්. පන പ බද්ධ පුතුන් ශ්‍රාවක පිරිස න ිය කිය ියල നෑ යන් ත්. දේශනාව පටන්ගන්න කොට නගවා සුගත ේ සන ැම රි ක්. අනදශනා විවර වෙනනකං ශ්‍රද්ධාවන්ගේ දරුවෝ එක් ශ්‍රවණනය කළලා ඔබතුමල්ලගේ නමින් මීගිය සියලම ඥාතිීහිත මිත්‍රාදීන්ටත් මේි පින්ං අත්වේවා සූපත්වේවා සැපවත්වේවා දුකින් මිදේවා ඒ මියගියපු සැෙනවිරත්න පෞුලෙ ඒ වගේම ඒ අභේවාතන මහත්මානන්ගේ ඒ පවුල සියලුම දෙනාට නේ උතුම් පිම්බෙලින් අමා මහන් නිවනම අවබෝධ වේවා සාධූසාධූ සා. ඒ වගේම සියලුම දෙවිවරුමේ පින් අත්කර ගනිත්වා දෙවයන් ග්‍යාශිර්වාදේ ආරක්ෂාව බැල්ම ශක්ත්‍රියය ඒ සෙන්වරත්න නෝනා මහත්මිනියයට සහයිම මහත්මානන්ට ඒ පෞුලි සියලු දෙනාමට්ටම වගේම මෙ පින් කම කර ගණට. උපකාරවත් එච්ච ඒ අනුර ඩයිස් පියතුමා අඇතුළු එම මෞතුමිය ඇතුළු කොට, ඒ පවුල්ල දවාදරුවන්ටත් විදේශගතව ඔස් ්‍රේලියාවේ පර්ත්වලම ජීවත්යෙන්ෙන ඒ දවාදරුවන්ට. නහ පොහම නාටමක් බුද්ධපුතුන් ශ්‍රාක පරිසටක් සියලු දෙවියන්ගේ ආශිර්වාදේ ලැබේවා නේ වසගතයෙන් කරදරයක් බාධකයක් පීඩාවක් නොවේවා නිදුප පව නිරෝගි පව ස්ො පත්බව ලැබේවා සියලුම දෙවිවරුද මේ පින් බෙලෙන් නි වන්දකිත්වාසාදූසාධූසාූ අවසාන වස්සේෙන් ඔබ අපහැම දෙනාට දෙවිදේව තාවන්ට නියගේ සියලළුම අපේ මෞද මව්පියන් ඇතුළ කොට ඥාතිහිතමේ ත්‍රාදීන්ට නෙපින් කුසල් පාරීබේවා. වේ රම ස ර ැಸ ර ලබේවා කළයාන මිතැಸුර ලබේවා සදධර්මයමැ සේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති ූරණේ කරගෙන. ඉක්මන් භවේකදි නිබන්දකින්ට අද කරගත්තු පින්ං කමද පාරමීවේවා සාධහ සාදුහ සාධ ආකාසටජබം මට්ටා දේවානාග මහි್ತිකා පුഞഞන්ත අන ෝ ್තු චරන් ක් ಕන්ತතු සන කා ್ ාජබුම් ට් ේ වානාග මහිද್ತಿකා. ර න්තු දේ න කා සට ා ජබ මට්ට ේවානාග මහිතිිකා ഞන්තං අනු මෝදිත්වා චිරං රක්කන්තු මම්පරම්තී ඔබ හැම දෙනාම නිදුවෙෙවා නීරෝගිවෙෙත්වා සපත්ෙවා සධ සදසන.